ශ්‍රී කුණාමලයේ කන්කසන්තුරේ සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 65 ඉක්මවන බවයි කාලගුණාංශ පවසන්නේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 දක්වා ඉහළ යා හැකි. එමෙන්ම කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.25 අතර ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් දිහිවර සහ නාවික කටයුතුවල නිරත වන ලෙසයි කාලගුණාංශ දැනුම් දෙන්නේ. මේ අතර බස්නාහිර සබරගමුව සහ වයිම පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තද වැසි සහ සුළං හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමත් සමග ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරු ඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ස්ථාන කීපයකින්ම ගස් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් නානුවය සිට කොළඹ දක්වා දහවනය කළ ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තැබීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළා.